ෞද්‍යයා ද වාලයේ ගම් පාශකාව පවත්වාගනයන ම් පහ රංවල ගුණරත්තන සබෝධ සදහම් සවන පරි ශ්‍රේෂසිට පටිකත කමින් මුළ ෝකේටම සන්න බේදනය කන දායකත්ව සදධර්ම දේශනාව මෙලෙසින් නරම්භ කරන්නට මේස උදානම. එවෙනුවෙන් අපෙරෙ මහ අනුකම්පාවෙන් මෙ දම් සබාමන්්ඩ පේට වැඩමකොට බදාල පූචපාද මාතර මහින්ද ගෞරවනියසාමිට වහන්සේ අපිසිියලු දෙනාමෙක් සාධ නාද පවත්වා පිළි ගනිමු. සාධූ සාධූ සාධූ. ගම් පහා ඉබුල්ගට පදිංචි විශ්්‍රවාම්මලත් ගුරු හත්මයක් වන කුමාරි මාස්වෙළගෙදර මහත්මිය නිමල් කරුණවාතිලක මහත්මා ලක්මිණී කරුණාතිලක හස්්වාන් කරුණාතිලක සහ කොත්මලේ මඩක පුරේ පදිංචි බන්ඳුල බණ්ඩාර මාසලේෙදර ඇතුළ පවුලේ පින්න්නවත් පිටිසයි උතු ූ සදධරම දේශනාව මෙලෙසිල්මට ලෝකේටම සන්න නිභේදනය කරන්නට පින්බර දායකත්වේගෙන කටයුතු කරන්නේ Yeah! Wow. ේ නම් අපිෙරේ හ අනුකම්පාවෙන් මෙතැන සිට සධර්ම දේශනා පවත්පන්නට ෞරවනය ස්වාමිට් වහන්සේට අරධනා කරනවා. අවසරයි ස්වාමිට් වහන්ස සෝදු ස සදු සමන්තහා චක්හවාලිසු අත්්‍රාගචචන්තුදීවතා. සද්ධම්මංම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මී සුව පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතුವීසාරජ්්‍ය විසාරදස්ස සබ් ස್තු್ತමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස ස්බнюුණು සම්මා සම්බුද්ධස්සේ නಮෝතස්ස භගවතු අරහතුು. සබ්බ දම්මි සුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ දම්මිස්සරස්සෙ දම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්සේ. නමුතස්සෙ භගවතු අරහතුූ ස් දම්මී සු පටිහත ඥානෙචාරස්ස දසවල දරස්ස චතු වීසාරච්්‍ය විසාරදස්සෙ සබ සත්තුත්්‍යමස්ස ධම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාාගතස්සෙ ස්බුුණෝ සම්මාසම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මගේ මොවන් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යයාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලුවාරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධෝ, සාධෝ සාධෝ සත්් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී අපේ මේ පින්වත් හැම දෙනාම මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධරමස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද මේ උතුම්ම ධර්මානු ශාසනාව සඳහා පින්තුිම විශේෂ ධර්මකාරණාවක් මාතෘකාව හැටියට තෝරා ගත්තා එ තමයි මෙවන් බුද්ධ ශාසනයක් ලබපු ඔබ මම ඒ බුදුසසුනින් සංසාරයට උපකාර කරගණ්ඩ පුළුවන් ප්‍රතිඵලයේ කොයි විදිකට ළඟා කරගණට ඕනද කියෙන කාරණාව මකද පෙන්වතුනි අපි රැකුණොත් තමයි අපේ සංසාරයේ රැකෙන්නේ අපේ සංසාරය ආරක්‍ෂා වෙන්න පෙන්වතුනි අපි රැකිෙන තරමට පමණ. අපේ සසර ආරක්‍ෂාව සලසාගණ්ඩ ඕන අපි විසින්මයි ඒ කාටවත් හදල දෙන්න බෑ එක අම්මටත් බෑ එක තාත්තටත් බෑ එක සැමියටත් බෑ එක බිරිඳටත් බෑ එක දුවටත් බෑ එක පුතාටත් බෑම සංසාරයහි දුකින් මුද වනව කියන්නේ එක කරන්න කාටවත් බෑ සසර දුකින් මුදුවනවා කියන එක කරන්න පුළුවන් එකම කෙනෙකුටයි ඒ තමයි ධරමයටම පමණයි. වෙන කාටවත් ඒක කරන්න බෑ. එ තොට පින්වතුන අපි ඒ සරණ ඒ පිහිට සලසාගන්න එක ඔබ අප තුළ තියෙන කාරිභාරයක් වගකීම දැන් අපි ගොඩාක් වෙලාවට කැපවෙනවා. අපි ඉන්න අවට පිරිස් එක් ගැන සමහරලාට දරුවන් ගියයුතුකං කරනවා අපේ පින්වතුන් සැමිය ගියුතුකං කරනවා බිරිඳ ගියුතුකං කරනවා දෙමෝපියන් ගියුතුකං කර සහෝද සහෝදරියන් ගියුතුකං කරනවා ඥාතින් ගියුතුකං කරන ඕ කරනවනි අපි පින්වතුන් මේට විශේෂ කැපවීමක් දක්වනවා. ම තුයික් ෙක්වත් පිවති අපිත්ක නෑනවේ සංසාරී මේ ඔක්කෝම දාල යනවා ආනන්ද කල්ලා සිටුවරේ කටය බුදුර ගන්න හන්සගේි කාලී යානන්ද සිටුවරයාහලස්කෝටියයක් දනී තිිච්චකිෙන. සිටුවරයා දන්දිනයකට කැමැතිනෑ විරුද්දයි. තමන්ගේ මෝල පුතා පුතාට හැම වෙලාවකම කියන්නේ දෙන්න එපා. දවසට වේල් තුනා කවවාද කරනවා. වාර්තුන කවවාද කරනවා දෙන්න පාකාටව. මී මැසමී බින්ඳුව බිඳුුව අර්ගෙන වෙල්ල මී වදය පුරුවෝණ වගේ වේය පස්කටේකටේ ගෙනනල්ල තුබස බඳින වගේ පුළුවන් තර එකතු කරන්න කි්වා. උකතමයි. වවාය හැබ ආනද සිතුවර වනේ මැරුරා මැරගොහගි ලිපදුනේ රොඩී කුේක රොඩී කුලේ ප්‍රදිලායින්නේ කුලේෙන් එලි්වා කාලයක් යනකොට පවකාරයක ල්වා ඔහු ඉපදිචි දවසින්දලාම කුලියටත් කන්නේ පවගාරය කියලා ලැබිච්ච සරීරය කිසිම කෙනෙකුට ප්‍රියමනාපනය කියතින පන්සු පිසාච ප්‍රීතික් වගේ ප්‍රීමනාපනය ශරීරය දැගිතින් කඩමාලු කෑල්ලකොත් තැ දෙගෙන අප්‍රසන්න ශරීරයකින් යනවා යමකිල්ලගෙන යනකොටඔන්න සැත් නුවරති බච්ච එක ටු නිවසකට යනවා ඒ වෙන සිටු නිවසක් නෙවේ තමන් කලින් ජීවිතේ සිටුකංකරව සිි නිවස යන්නෙම කොටද බඩ්ඩිං ඉත්තක්කිඉල්ලකන්න මූලසිරි තමයි දැන් සිටුවරය මාලිගාවේ බරණැති සංසාරි හැටි රාජකීය භෝජනාගාරය අග්‍ර භෝජන අනුබව කරපු කසී සලු වගේ කම්බල වස්තර වගේ අති උසස් වස්ත්‍ර ඇඳපු අති සුකෝප බෝගී සිරියහන් ගබඩාවල සයනය කරපු පිතු බොහෝ සස් රථවල ගමන් කරපු දැන් මේ සිටුවරයා කඩමාලු කෑල්ලක් ඇඳගෙන අප්‍රසන්න ශරීරයකින් තුන්වේලෙන් එකවේලකට කුසට හරක්්ටිකක් ඉල්ලගන්න න ගිල්ලා සිටුවරයාගෙන් ඉල්ලනකොට යමක් සිතරය මොක දෙකරී සේවකන්ට කිව්වා බොෝම අප්‍රසන් රූපයක්තින මනුසේ දැක්කත් බයි හිතෙනවා මේ මනුස මෙහි තියාගණන්න එපා විසිකරල දාන්නකවා එලවල දන්න කිවා ති සේවකෝ. මනුසයවල්ලල ගහල ගහල කුණු ගොඩකට විසි කර ඔනු සසරය හැටි තමන්ගේ පුතා තමන්ව කුණු ගොඩකට විසි කරා එඒ පිහිට හදාගත්ත නෑ පිහිට වෙන්න තැනක් හදාගත්තනේ අපි පිහිට හදාගණ්ඩෝන අපිමයි ොදම අපිත් එකෙකන්න කවුරුවත් සංසාරන් මේ භවීම් භවියට අපිත් එකෙන්නේෙ නෑ මෙ කෝමල පින්හතින් අපි අපි වදාල යනවා අපික්කො දාලයනවා එක්කෝ ඒ අයි අපිවදාලය යනවා හැබේති ගියයින් පසද අය මේ ගනුදනු නෑ අස්සක කලලා ජාතකැක් මංු නිතර දේශනාවදී මතක් කරනවා අපි ෝසතන් වහන්ස එක ජීවිතකක් රසිවරයෙක්වෙල ඉන්න කාලේ රටේ රජු අස්ස කරයිතුමා බොහෝම ලස්සන රූපුවත් අග්‍රමහිසිිකාවක් කිටි රයිතුමාට මනුෂරූපි අභිබහෝනය කරුපුරුපියයක් තිබුණ නතැම් මරණයට පත් වුණ අබුද්ධෝත් පාද කාලය නිසා පිනත් දහමක් කරගත්ත නෑ තින් නිසා මරණයට පත්වෙලා ඇගේ මරණය දරාගන්න බැරු රජතුමාමක දෙ කළි අ ප්‍රියබව නිසා දේහය දේහය මාලිගාාවතියාගෙන දවස් ගනන් සති ගනන් මාස ගණන් දෙ අණඩාණ්ඩා ඉන්නවා නිදාගන්නත්නේ කන්නත්නේ රාජ්‍ය කරන්නත්න බෝසතන් වහන්සේ දවසක් ගිහිල්ල රජතුමාට කියන මහා රජ එ ඇඩුවට වැඩැක්නේ ුම්ඹගෝය ප්‍රිය භාරයාව දැන්ගන්නේ ගොමකුරුමිණයෙක් වෙලා කයිතුමා පිළිගනී දෝක යිතුමා පිළිගතිනේ දෝසතන් වේ දන්න පිළි ගන්නේ කියලා එනිසා බෝසතන් වන්සේ මුකදකර අනුභාවයි ගොමගොඩක් ගන්නේවා එකින් ගොමකුරුමියෝ දෙන්නේ කලෙට ගත්තා අරගෙන එක්කෙනක් අතට අරගෙන බෝසතන් වහසේ ආනු භාාවෙන් කතා කරනවා අහනවා නුබ කලින් ජීවිතය කවුද මං මේ රටේ රජකන් කර පස්ස කර අවිතුමාගේ බිරිද. කොහමදු නුබල දෙන්නගේ කාලේවා සේකරයකට ඉන්න කොට ප්‍රියවද අපියවද අනේ නෑ සාමීණී දෙන්නට දෙන්න නොදැක එක මොහොතක් ජීවත්වනබයි ඒත් තරම් දෙන්නට දෙනාදරෙන් ජීවත්තුරින් කජුට ඒකන දැමේ තියෙන්නේ දේහි දාහනය නකර තියාගෙනන්නේ එකනේ. හිට පස්සද බොසතන් වහන්ේ යහනවා දැන් එතකොට ඔය ඒතිබිච්ච ප්‍රියමනාප බව ඒ විදදිටම තාමත් තීරමද කියලාහර. ඇමකද කියන්නේ. අනේ නෑ ස්වාමීණි. දැන් මට... ඒ ප්‍රිය බවතියනෙ දැන්ලැබිචි සාවාමියත්ක කවද මේ ගූම කරුමිණ අත්ක දැන් රජු සම්බන්ධෙන් ඒදාතිබිච්චේ ප්‍රියමනාප බවඒ ආදරය ඒ කරුණාව දෙම්මට නෑ රජුකිරී දැන්තියනෙ දැන්ලැබිචි සාමියත්තක ඒ ආදරය කරුණාව ස්වාමීණී දැන්ලැබිච්ච ස්වාමියට මං කොච්චර ආදරය කරනවද කියල කිව්වෝත් මටපුොළුවන් කිවවා අස්සක රජතුමාගේ ලේ අරගෙන මගේ ස්වාමයගේ කකුල් දෙක හෝ දන්න ඒ තරං ප්‍රියමනාප බවක් මට දැන්ලැබේජ ස්වාමියයට තියෙනවා ඕක තමයි සංසාරී හැටි මංකට උදාහරණයක් කියනව ගොඩක් කලාවට අපි පින්වතු මේ ජීවිතය ගැන හිතල බලන්නක මේ ජීවිතය තමන්ට ලැබිල ඉන්නවන්නේ අම්ම තාත දෙන්නෙක් ඉන්නවානිවාරෙන්ම දරුවෝ ඉන්නව විවාවෙලා නම් බිරිදක්කින්නවා සැමියෙක් ඉන්නවා ඔොන් පිරිසක් ඉන්නවනේ දැන් ඔය ඉන්න පිරිසත් එක තම අපේ පංවතුන් ලොකූම කුළුපක බවතියෙන්නේ තමන්ගේ අමට තාතට තමයි වැඩිපුරුමාදරරි තමන්ගේ දරුවන්ට තමයි ඩිර මාදරෙ මන්ගේ සැමියට තමන්ගේ බිරිදර තමයි වැඩිපුරු මාදර පිතුම් හිතල බලන්න කලින් ආත්ම භාවි මේ ලංකාවම ඔන්න මනුෂ්‍ය භාවයක් ලබල ඉපදිලා හිටියනං මේ වගේම පිරිසක් ඒ ආත්ම භාවි ති නැතින දෙමවපයෝ දෙන්නඉ නැති දරුව ඉන් නැති වාලා නං සැමයෙක් බිරිඳෙක් ඉ නැති ැ පිුතුන් කල්පනා කරල බලන අද තමන්ගේ දෙමාවපියන්ට තමන් කොච්ච රාදරේද තමන්ගේ දරුවට කොච්චරාදරේද තමන්ගේ බරිඳට සැමියට කොච්චරාදරීද ඒනම් ඔය වගේ මාදරයක් ඒ කලින් ජීවිතයේ හිටපු පිරිසත්ක තියෙන් නැද නැදද අනිවායම තියෙන් නැතිනි නමුත් අප පින්වතුන් දැන් පොඩ්ඩකට කල්පනා කරල බලන්න කකෝ කලින් ජීවිත එෙම පිරිසක් හිටිය කියීනකවත් අප පින් උතුට මතක ගතිට මෙ අදඉන්න පිරිසත් එක තියෙනවගේ බැඳීමක් කලින් හිටපු පිරිසත් එක තිබුණ අනිවාරීම එතකොට අප පෙන්වුතුන් හිතන්ඩ දැ ඒ පිරිස මනිවනි මේයාත්මිතුව ැබිලයින්න වෙන පිරිසක්. ඒ පිරිසත් අදත් ඉන්න පිරිසත් එක තියන මේ බැඳීම මේ විදිටම කලින් ජීවිතය හිටපු පිරිසත් එක තියෙනවද දැන් තැනෑ කොටින්ම කියනවා කොච්චරණන හැකලකිව ෝතින් කලින් ජීවිතය එහෙම පිරිසත් හිටය කියනෙ එකවත් මතගන ඒකත් මතක් කරල දුන්න කවුද බුදුරජන් වහන්සේ කලින් මෙම ජීවිතය තිබුණ ඒ ජීවිතය මෙහි විපදිලා හිටිය ඒක මතක් කරලා දුන්නෙත් කවද අපට ද එහෙමවත් මතකනෑ ඉතින් අද ඉන්න මේ පිරිසත් එක් අපි කොච්චර ලොකු බැඳීමක් තිබුණත් මේ ජීවිත අත්හරණ දවසට අර කලින් ජීවිතය වෙච්ච අතාර්ථයන වෙද මේ ජීවිතරත්යෙන්නේ අපි කොච්චර බැඳිල හිටියත් මේ ජීවිත අත්හරණ කොට මේ ඉන්න පිරිසක්කෝම අපි අත්තාාරනවා ආයමත් ඊළඟ ජීවිතය ආයමත් මේ වගේ පිරිසක් හම්බුණුත් මනුෂභාවයක් ලැබූ ආයිතින් ඒ වගේම ඒ පිරිසත් එක මේ වගේ බැඳීමක් ගොඩ නගා ගන්නවා ඕක තමයි සංසාරය ්දුක කියන්නේ ඕක කෙලවර වෙන්නේ දැගුක ැම ජීවිතයෙන් ජීවිතය මනුෂාත්ම ලබවනවෙනි එක ජීවිතය මනුෂාත්ම ලබන ඊළඟ ජීවිතවල තිරිසංවෙන්න පුළන් නිරයන්න පුුව තම සංසාරය තිබෙන බය දැනර අස්සකරයිතුමාගේ බිරිඳ අග්‍රමහිසිකකාක් වෙලා ඉන්ඳල ඊළ ීවිතයම ගොම ගොඩ ගොම කුරමයෙක් වෙලන. හතලස් කකෝටයක්ක් දනේ තිබේ චානන්ද සිටුවරේ ඊළඟ ජීවිතය රොඩීකුල්ලේක හිගන්නෙක් වෙලාන. මෙන්න මේක තමයි සසරය පින්වතුන ගමන් කරන විදිය අපි ගමන් කරන විදියෝකයි. අපට සහතිකයක් වෙන්න බෑ ඊළඟ ජීවිතව වල සැපව ජීවිත ලබනවා මොකද මගපල ලබල නැත්තන්ගේ සහතිකය දෙන්න බෑ කාටවන් ඇැ යම්මට්ටමක සාහතික වෙන්න පුළුවන් හරියට තිසරණෙහි පිහිටලා යටත් පිරිසිං භාග්‍යවතුන් වහන්සේගේ සරණ හරියට ගිහිල්ලින ශ්‍රාවකයකුටත් ඔන්න සාහතිකයක් වෙන්න පුළුවන් ඊළඟ ජීවිතය සුගති සම්පත් ලබනව කියලා එම ැත්තන් අභවයයි අපේ උපත්තිය. එනිසා අපේ පංවතුන් මේ ලැබිච්ච ජීවිතයේ මේ ලැබිච්ච මොහොතේ පුළුවන් තරං වෙහෙස මහන්සී වෙලා කැපවෙන්න ඕන වැඩිපුරම මොකටද වැඩ්ඩිපුරම වෙහෙසෙන් ඕන පින්වතුන තමන්ගේ සංසාරය සෝපත් කරගඩ වැඩපිළි වෙලා කදාගඩ. සිල්ලකින් ඕන දන්දෙන් ඩෝන ධර්මශ්‍රවනය කරණ්ඩෝන අකු සල්වලින් හිත මුදව ග්ඩෝන කුසලේ හිත පිහිටුව ගණ්ඩෝන මෙන්න මේ දේවල් කිරෙහි වැඩිපුර අවධානයක් යොමු කරන එක තමයි අපට කරන්න තිය අනිත් යුතුකං හිටු කරන්්ඩෝන හැබැයි වැඩ්ඩිපුරම බලන්ඩෝන අපේ සංසාරය හදාගනමුකොද මේ ඉන්න පිරිස මී ජීවිතට විතරයි අපට පිහිට වෙන්නේ හැයි සංසාරයේ පිහිට ඉන්නේ කවරුවන් දැන් බල නරාණන්ද සිටුවරයට මෝල සි ටුවරයට පිට වෙන්න බරිවුුණානේ ඒවගේ තමයි පිහිට වෙන්න බේ ඉතිනිසා අපි පිහිට හදාගන්න අපිම තමයි බිහිසින්න ඕන මේ කාලි අපිට මගහැරුුණො ආයි සංසාරයේ මිවන් කාලයක් කොහොම ලැබෙනවද කියලා අි කාටවත් කියන්න බෑ. මුොද මේ බුද්ධ සාසන මක්ගහැරුණනොත් ඊළඟ ජීවිතත් බුද් සාසනය උප දනමක ලට කියන්න ෑනි හැබයි දැන් අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතනක නෙවෙ කලියුත්ති දැම වර්තමානය ගැන හිතල වැඩ කරගන්න ඕන. නමුත් කීදිනෙක් පින් උත්තුනම වටින කාලය නිරපරාධය අකුසල් වලට ගෙවලදානොද බලන්ට නිරපරාදී අකුසල් වඩන්න මේ ජීවිතය ගෙවලධදානව දෙක අප පින්ංවතුම් බලන්න පස් පව් කරර සමහරට දසකු සැල කර්ම පතියම්ම යෙදිලා කීදනෙක් පින්වතුනි තමන්ගේ සංසාරය අනතුරකට දා ගන්නවද හැබැ පින්වතු මතක තියාගන්න තමන්ට පිහිට හ ගන්න ඕන්නු තමන්ම තමයි තමන්ගේ රැකවරණය හදාගන්නවට තමම්ම තමයි.ය සමහරලාට මේ වගේ කාලයක සමහර කෙනෙකුට මේ ශාසන දිහා දෙ කළ හිත පිහිටුව ගන්නත් අමාරුවන්න පුළුවන්. මොකද සමහරලට මිත්‍යාදුෂ්ටික දේවල් සමහරලාට දුස්සීල් අලජ්ජීගේ සමහර ක්‍රියා කලාපයන් නිසා සමහර කෙනෙකුට හිත පිහිටවග හරරියමාරුයි. හැබ මතකතියාගණ්ඩ එහෙම කියලා පිහිට හදාගත්ත නැත්තුනොත් තමන්. නතුරට වැට්ටෙන්න තමන්ම තමයි සංසාරීෙන්. මොකද කවුරුවත් කරන අකුසල් නිසා තමන් සංසාරයට පිහිටක් කදාගත්ත නැතිව වුණොත් ඒකෙ ප්‍රතිවිපාක තමන්ටත් විඳින ලැබෙනවා. අකුසල් කරණයි කොහොමත් සංසාරයේ දුක් විඳනවා ඒදිහා බලාගෙ තමන් පිහිටක් කදාගතන තුන තමන්ටත් යනතුරට යන්න සිද්ධවෙේ එ වීරිවඩුපු පිරිස් අතීත බුද් ශාසන වල හිටිය අකාශභාගතුන් වහන්සගේ කාලේ දවසක් හදදිනෙක් හිටිය ඒ ශාසනය පැවිදි වෙලා උනාන්සලා හත්නම ඒ බුද්සාාසනී හිට අන්තිම කාලේ එතකොටට දුස්සීලියන් බහුලයි දකින දකින හැම තැනකම ගිහි පැවිදි හැම තැනකම තියෙන දුස්සීලකම් අලත් ජීන්තමයි වැඩිපුුරමින් එතකොටමීහත්නම කල්පනා කර අපි දැ මහිමි හිටියොත් අපි සංසාරයට අනතුරක් කරගන්නවා. එනිසා අපි යම වීර වඩන්න. හැබැයි කවංකව වීරි වඩන්න තැනක් වෙන්න ඕන ෙහිතලමීහත් නම මොකද කළේ ඔන්න ගිහිල්ල හොයා ගැත්තා විශාල කන්දා. බලන්න සංසාරයේ අනතුර දැකලා ඒ අනුතුරයට පත් නොවෙන්න මේ පිරිස තමන්ගේ ජීවිතයට රැකවරණයක් හදාගන සැසුමක් හදාගත්ත මොකද හදාගතු සැලසුම අපි හත් නම එකට ගිහිල වීරය වඩමු හැබැදැන් තමන්ගේ කෙලෙස් සිත තේරුම් අරගෙන තමන්ගේ අඩුපාඩුකන් තේරුම් අරගෙන ඒකට සුදුසු පිළියීමක් තමයි දැන්ම යොදන්න බලන්නේ දැන් සමහරලාවට සමහර කෙනෙක් ගිහි ජීවිතය දුකයි කිය ැවිල මහන වෙන සමහරලට මහනුනයෙන් පසදී අර ග ජීවිතයට වට හරි කල කිරීමගේ මහන ජීවිතයන්නේ. මො හිතලාහ වගේ මේක ඇතුළටආාවයෙන් පසදී. අ බාහිරින් දකින සුන්දර බව මේක ඇත්තුලෙනෑ. මොකද පැවිදි ීවි සහරකනට දකකිනකොටේදේ හරි සකෝබෝග ජීවිතයක් කියලා. පැවිදි ජීවිතයේ පෙන් ඔතුනේ මේ කියන තරන් සුකෝපබෝගයේ නං ඒනංඉතින්. මේ සුකෝප බෝගයේ පැවිදි ජීවිතී තුළ වැඩිපුරු ින්න ඕන පින්වතන කවුද වැඩිපුරු මින්න ඕන පැවිදි පිරිසනිි එහෙම පැවිදි පිරිස ගියවර්ෂයට වඩා මේ වර්ෂය අඩුයි මේවර්ෂයට වඩා ඊළඟවර්ශෂය තවත් අටුයි රුදු දයකට කලින් ගත්තම මේ සාසයන හිටකු විරිසට වඩා දැන්ගත්තම අඩුයි එනතිමග වර්ධන ඇතියන්නේ පැ චර සුකපුබෝගි ජීවිතයක් නැමගි තියන ඇමතිති මිත්‍යා දෘස්තිිකයන් හැම වෙලාවකම චෝදනා කරන්නේ මික අතිශෙන් සුකබෝගි කියලා හෙමන අට කියනන කමතිවුල් දැග ගිහි ජීවිතේ දුක ඇත හැරල පැවිදි ජීවිතය තිනම් මෙතනට තියෙන කටුක බව අවබෝධදුනම් පස මේකත්්‍ය පාවිෙනවා. එහෙම පිළියමක් නැවි මේහත් නම තෝරගත මේහත් නම තෝරගත්ත් අවංක පිළියම තමන්ගෙ තියෙන ප්‍රශ්නයට සැබෑ පිළිතුරක්වා ගන්න ඔන්න වැඩ පිළිබලක් ඇැදමකද වැඩ පිවල අපි යමෝ කාටවත්ඉන්න බැරි කාටවත් යන්න බැරි කන්දකට කන්දක්වා ගත්ත මේ කන්දට නගින්න තියෙන්න්නේ පඩි පෙලකින් එකැන ඉනි මගක් හතාගෙන එකෙතම නගින තියෙන් තැන් හත්නම ඉන මඟ දිගේ කන්ද උඩට ගියා හත්නම මොකදකර උඩ්ඩට ගියපු ගමම්ම අර ඉනි මඟ පහලට විසි කළ දන්ම බලන්න මේ අවංක බව හත්න මදිිෂ්ඨාන කරගත්තා අපි කව දහරි දවසක මේ පරවතින් බිමට බහිනවන්නම් බහින්නේ රහත් බව ලබල එරදිකින් මිසාක් නිකම් බහින්නේ දැන් හිතුනත් බහින්න බෑ ඉනි මගක් නෑන බහින්න දැ හිතුනත් හත්නමට බහින්න බෑ දැුන හත්නම් ෝඩට ගිය ඉනි මඟ පහලට දැම්ම දැන් වන්න වීර වඩන්න පටන් ගත්තා මුලින් ඔ එක නමක් රහත්ව වනා ඊළඟට ඊළඟ නම අනාගාමි වුණ තව පස් නමක් හිතරුුණා ඒ පස්නම ආලෝක සමාධියයක්වත් ආලෝක මාත්‍රය වත් ලබන්නතුව මරණයට පත් වුණා. ඇ දවස් තක්න කන්න බොන්න මොනවත්න්නේ. කාටවත් ඉන්නත් බේ කාටවත් යන්නත් බේ දැන් ඉන්න බෑ කියල හිතුනට යන්නත් බෑ. පස් නමම වීරිවැඩවා සිම පලයක් ලබා ගන්න බැරි වුණා මරණයට පත්ව වන හැබැයි අර අධික වීරය භව නිසාඒ සද්ධ වනි සයිලඟ ජීවිතය ගිහිලිකදුුණ සුබති ලෝක අන්න බලන තමන්ට පිහිට හදදා ගත්තුව ඇ අනිත්තය ගැන හිත හිත අනිත්තෑ ගැන බල බල එහෙම පසු තැවිි තැවිලිවී හිටියනේ තමන්ගේ පිහිට තමන්ම හදාගත්තා අදාගෙන තමන්ගේ සංසාරය තමයි හපත් කරගත්තා ටපු පස්නම තමයි අපේ බුදු ශාසනී නිවන්දැකිට පස්නම නම්ටිකොක්කු මතකතින්නේ බල පුකුසාති මහරයිතුම එක්ෙනින් වන්සේ අනාගාම වුණා ඊළඟට අර තම්බදාටය චෝර කියලා කෙනෙක් කිතියා ඔහොත් මගපල ලබන මට්ටමට සද්දහ උපදව ගැතු කෙනෙ එට කුමාරකාශ පහාමුදුරු එට බාහිය ධාරු ජීරය මහරහතන් වහන්සේ නගේ පස් නමත් තමයි අපේ ශාසනයේදේ ඔය පස් නමම සසරෙන් එතර උනමයි බුද්ධ හසනී එහෙම එතර වෙන්න උන්වහන්සේලාට මොකද්ද හේතු වනේ අර කලින් ජීවිතේ බුද්ධ වාසනයක් ලැබිච්ච වෙල්ලාේ තමන්ට තමන් පිහිටක් හදාගත්වය එක තමන් තමන්ට පිහිටක් හදාගත්තා ඒ හදාගත්තු පිහිට පංවතුන තමන්ට සංසාරයට මහා රැකවරණයක් වුණා තමන්ගේ සසරට අති විශාල රැකවරණයක් පින්වතුන හදාගත්තා එනිසා අපේ පින්හතුනුත් මේ ලෞකික ජීවිතයේ තියෙන යුතුකම් ටික කරන්න එව කළ යුතුයි මොකද සිංහලවවා සූත්‍රපව ාහගතු වන්ේ කියල තියෙනව කළ යුතු දේවල් කියල හැබැයි ඒ යුතුකම්පද්ධතිය හරියට ඉටු කරන ගමන් හැම තිස්සේම සිහිය ප්‍රඥාව උපදවගණ්ඩ අකුසලේෙන් හිත මුොදවා ගෙන කුසලේ හිතබි හිටුවවගඩ අකුසලෙන් හිත මොදවාගෙන ුසලේ හිත පිහිටුවගන්න හැම වෙලාවකම පින්වතුනි වීය වඩන්න දිමවපියෝ නිසා කියල දරුවෝ නිසා කියලා සැමිය නිසා කියල බිරිඳ නිසා කියලා තමන්ගේ යාලෝ නිසා කියලා අකුසල් කරගන්නේ පමොකද කවුරුවත් නිසා අකුසල් කරගටට ඔයිටික ගෙවන්ඩ වෙන්න තමන්ට තනීමම තමයි සංසාරේ සමහරලාවටඔන්න දරුවෝ බේර ගණ දෙමවපිය බොරු කියවා මහරලාට සැමිය බේරගන්න බිරිඳ බොරු කියනවා බිරිඳ බේරගන්න සැමිය බොරු කියනවා සමහර තමගේ යාලෝ බේරග්ඩ බොරු කියනවා සමහ අකුසල් කරනවා යාලෝ බේරගන්න හැබේ මතකතියාගණ්ඩ කාවවත් මේ ජීවිතේ බේරන්න ගියාට සංසාය ඔයි කවරුවත්වෙෙන්න්නේ අපෝ බේරගන්න එකක්ෙන බේරගන්න ගිහිල්ලා කුසල්වලින් අපේ ගිනම පුරෝගත් තම ඔය ටික ගෙවන්ඩ වෙන්නේ තනීම්ම තමයි තමන්ට. එස කවුරුවත් නිසා පින්වතුනි තමන්ගේ සංසාරය අනතුරකට පත්කරගන්න එපා මොකද මේ ජීවිතයේ ගොඩනැගිච්චමේ බැඳීම මේ ජීවිතයට පමණයි පිංවතුන අපට අදාළවෙන්නේ. ආයමි කවුරුවත් ඊළඟ සංසාරය අපිත්තෙක් කිෙදි නෑ ආයි සංසාරය කවදරදවසක බැඳුනැත් බැඳනෙන වෙනම බැඳීමකින්. සමහරලාට මේ ජීවිත ලැබිචි දරූ ඊළඟ ජීවිතල සාමි භාරියාවර වෙන්න පුළුව. සමහරට මේ දීවිතය ලැබිච්චෙත් දරුවෝ සහරට ඊළඟ ජීවිතල තමන්ගේ දෙමෝපියො වන්න පුළුව. එ දෙමෝපි වෙච්චය සංසාරයේ තමන්ට දරුවූ වෙන්න පුළුවන්. මෙකතමයි සංසාරය හැටි එනිසාපේ පංවතුන් න්න ඒ සසර අනතුර හැම වෙලාවකම දකිින්ද කාගෙවත් හිත්තා දන්න අකුසල් කරන්නපා හැම මොහොතකම බලන්න තමන් දෙයක්කරොත් මේකින් තමන් අකුසැලක්කෙනවද ඒ අකුසලේ සිද්ධ කරගත්තොත් ඒක විදින තමන්මතම සංසාරී ආ ඒක අපි පිින්වතුන් හැම විලාවකම හිතට ගන්න වැෑයම් කරන්න ැබිච්ච වෙලාවේ පිවතුනි කුහෝමහරි වීරිය වඩන්න සංසාරයට පිහිටක් හදාගණ්ඩ. බලනමී බුද්ධසාාසනයකට කොච්චර හොද අවස්ථාවත්ද. භාගතු වහන්සේ වැඩඉන්නවා ධර්මය තියෙනවා අදට අඩුවක් නැතුව නිර්මලව ධර්මය තියෙනවා එක ග්‍රන්තයක් වත්තා මඩු වෙලානේ. ආයන් වහන්සෙල්ල වැඩන්නවා පහළවෙන්න පුළුවන් කාලයා මහාසංගරත්නය වැඩඉන්නවා. මේ හැම දෙයක් මතියාගෙන අපි පිංවතුන් සසරට පින්වතුන පිහිටක් හදාගන්න තිඉන්නපා මොකද අබුද්ධෝත් පාද කාල කියන මීට වඩා දුස්කර කාලය. රපි පිංතුට මතකයිනේ දහම්සොට රයිතුමාටික බණපදයක් අහන්ඩ ඕන වෙලා කොයිතරන් දේවල්ටික කත් හැරියද. මුලින් ධනයත් හැරිය බැරිමතන රාජ්‍යත් හැරිය. ට පස අඹුදරුව කෝමත් හැරලා වනියට ගිය වනයට ග හිල්ලන්තිමටත් හැරියමකක්ද ජීවිතය යක්ක්ෂාගේ කටට පැන්නේ බනපදයක් අහන්නන ඇේ දන්නේ නෑම සක්‍රදිබිය කියලා හිතුව යක්ක්ෂය කියලක් පැන්න කටට බලනකෝ එක් බනපදයක් වාගණ්ඩ අවුද්දෝත් පාද කාලේ මහබෝසත්තුවරට කොච්චර දුක් විදින වෙනවාද එක්ක බනපදයක් නැති එවන් කාල වල කුසල් වඩනවා කියනෙ එක පින්හතනොට හිතා ගඩවක් බේනිි හැබැයි ඉවන් වූ කාලවල පවා සැපව ජීවිතගත කරන්න නම් දැන්දැන් මේ මොහොති පුළුවන් තරං කුසල් එකතු කරගණඩ අකුසල්වලින් වැලකිල්ලා පුළුවන්තරං කුසල් එකතු කරගඩ පුොළුවන් හැම මොහොතකම පින්හතුනි මේ කුසල් ගිනම පුරුවගණඩ අකුසල් ගිනුම පුළුවවාන් තරන් හිස්කරගන්ඩ එහෙම කරගත්තු තමන්ට පිහිටතා කදාගන්න පුළුවන්. ප්‍රඥාාවන්තයෝ එහෙ මීතල තමයි සංසාරයේ පිහිටවල් හදාගත්තේ. ප්‍රඥාවන්තය හැම වෙලාවකම සසර පිහිටක් කදාගත්තය යාංගිහි මීතල අරබන සුකසාමනිර වස්තුේදී කසාමණීරන් වහසේ ක ෑන අබුද්ධුවඋත් පාද කාලයක දුප්පතෙක් වෙලා හිටපු කෙනෙ එකකාලෙ හිටිය ගන්ධ සිටුවරය කළ සිටුවරරි ඔහු මේ පරම්පරාවෙන් ලැබිච්ච මහාධනීකට උරුමක්කාර ගන්ධ සිටුවරයා ඔහු තමන්ගගේ මුතුන් මිත්තු මැරණකොට මේ වරග ිය නැ කෙළ දැනගෙන හොමොකද කළින් තමන්ගේමුළු ධනයම වියදංකර කර සැපවින්ද. කෝමදවිින්ඳ සැප න කහවනු ලක්ෂයක් වියදං කළක් නාන තටාකයක් හැදවා. කහවනු ලක්ෂයක් වියදං කරලා පළින්ගුුවලින් මෙ නානතොටේ නා්ඩ ආසනයක් ඇැදවා. ඉළඟට කහවනු ලක්ෂයක් වියදං කරලා ආහාරගණ්ඩ මේ කුටියක් හැදවා මණඩපයක් හැදවා ආහාරගන්න ඊළඟට ඒ මණ්ඩ පිය ඇතුලි වාඩි වෙන පුටුවක් හැදවා ඊළඟට රත්තරංගොලින් පිංානක් හැදවා ඒ පිංාන තියාගෙන කන්න ආසනයක් හැදවා දවල්ට කහවනු දහදාහ්‍රිය දංක ලාහාර වවෙළ හදනවා රාත්‍රයටට කවුණු දහදාහක් ව්‍ර දැංක ආහර විල් දන්නේ සිටුවරැගේ විශේෂත්වය තමයි පුරපසලොස්සක පොහොයි දවසටයි අවදවසටයි අවපසලොස්ක දවසටයි පිංොතුන කවනු ලක්ෂ ලක්ෂි වේධන් කරන ආහාර වලට පිංහතුන අන්නෝයි දවස් දෙකට නගරවසියන් ටාරාධනා කරනවා සිටුවරයා ආහාර වල ගන්න එක බලන්ඩන්න කියලා. මොකද සිටුවරයා ආහාරවල ගන්න එක බලන්ඩ තරම් ක්‍රියමනාපයි. ත් කෙකට ඒ තරම් විශේෂ ආහාර පාන තමයි අනුබව කරන්න දවසක් මේ නගරටාව එක ආගන්තුක එක මනුස්සක ගෙදරට එදා මේ සිටුවරේ හාර ගන්න දවස ති එදා ඇවි අර මිත්‍රයගේ ගෙදර ටාපලාවි මේ පිටස්තර පුද්ගලයා අප යමුම ගන්ධ සිටුවර ආහාර ගන්න දවසද බලන්න යමුල ද සමඟ යාලුවත්ත එක් කළ අර සිටු නිවසති ගියා. ඉති අට්ටාල ගහගෙන මනිසු ඉන්නේ ඕය තැන කටනග කල බල්ලගඉන්නෙකොට මේ මනුස්සියට අර පිටස්තර පුද්ගලයායට අර සිටුවරයා ගන්න බත්තකින් බත් කට කන්නාසේතුුණ. දෙැංවෝක සිටුවර ටිගුවොම සිටුවර කැමැති වුණ නෑ. ආනවති උම්ඹට මම් බත් කටත් දුන්නම තිෙන තවකින කිල්ලුත් තිටත් දෙන්න වෙනනව තවෙිකිල්ලො තියාටත්න්න වන චොක්කොට දෙන්නන ගම මමවා දෙන්නේ අර මනුසය කිවවා සිටිතුමනි ඔබතුමා බත්කටක් දෙන්න නැත්තං මම් මැරුුණත් මෙතින යන්න හක බත්කටත් දෙනකා සිටුවර මේ මනුසයක මේ කතාව හල කිව්වා හොඳයි මංබට බත්කටත් දෙන්න හැබයි අවුරුතු තුනක් මගේ මාලිගාාවී බැල මෙහවරගන් කරන්නඕන හෙමකළොද දෙන්න අරමනුස්සේ කෙමති වුුණ අවුරුදු තුනක් බැලමිහවරකං කරන්න සිටු මාලිගාව කෙමැතිව වුණ ඊඩ පස්සද අවුරුදු තුනක් අරක් කැමියඇත්තේ කුස්සියේ වම්පියුම් කටයුතුවලට කෝඩ මුදව් කළලා මාළිගාව ුද්ධ පවිතර කරන කටයුතුලට කෝඩ උදව් කර තුන් අවුරුද්ගකට පස්ස අරක් කෙමෙිහිහැකකිෙනවා සිටතුමනි මනුස්ය ොඳට වැඩ කළලා ඔයි වනුස්සට නමක්ට මැන්ද මිනිස්සු බත් බැලයා කියලා මො බත් කටක් වෙන බැල මිහිවරං කරන නිසා සිටුවර ගිහින් කියෙනවා සිටිතුමනි බද බැලි අවුරුදු තුන ඉතා හොඳට වැඩ කලා. තේවෙලා විදී සිටුවරයා අර පොරොන්දු ඉටු කරන්න හැදවා සිටුවරයා කියනවා යන්ඩ මම ආහාර ගන්න විදදියට මොහු ආහාර පිළි කරන්න කිය කහවුනු දහදාහත් දුන්නා ඉදා ඒ බද්බැලිය ආහාර ගන්නික බලන්නත් නගර වෙසියන්ට එන්න කිවා එදා වෙනදට වඩා පිරිසර ඇසුණ රැස් දැංර බදබැලයා නා තොට නාලා පිරිසුදු වෙලා අලුත්වස්ත්‍රයක් කැඳගෙන අර මන්්ඩපේටි ගිහිල්ල සිටුවරය වාඩි වෙන පුටුවීමම වාඩිවෙලා ටුවරයා කන රම්පි ගානය මර බත්තිිකක් බෙදාගෙන කහවුනු දාහක්විය දංකරපු මේ බත්පෙ අරගෙන දැගුණ කනවා කන්න හදන කොටම ගන්ධමාදන පරවතේ වැඩහිට පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් සමවිදිල නැකට ලෝකයේ දදිහා බලන්නවා අද මම කාගේ ළඟටද පින්ඩපාතිය වඩින්නේ කෞුද සබ්දහවන්තයා ආන දකිනවා මේ බත් බැලයා සද්ධාව හොඳත තියෙනවා දෙන්න විශේෂ කැමැත්තකොත් තියෙනවා ඔහු මීතරම් මහන්සින් මේ බත්පේල හදාගෙන තියෙන්නේ ඔහුනකට වැඩම කරඩ ඕන කෙ වැඩම කළ හුදුන් වහන්සල වැඩම කරන අනුන්ට අනුකම්පා කරලා යනුකම්පාව කොයි වගේ දිකන එක බලාගඩ පුළුවන් බද්බැලයක් ළඟට පසිබුදුරජන් වහස වැඩම කරාම බත්්බැලය ඒ එක දෙකළ බහිම කල්පනාා කර පූරු ජාතිවලත් මම හරියට දන්දීපු නැති නිසා තමයි අදේක බත්කටක් වෙනුවෙන් මේ බත්පිගාන වඩුව මට අවරුදු තුනක් බැල මහිහවකන් කරන්න වුනේ. නම්ම බොහෝම දුක් මහන්සි ලබාගත්තු මේ බත්පේල මට දන් දෙන්න පුළුවන්නන්. මට සංසාරයේ මේ වගේ දුප ජීවිත නොල බා සැපව ජීවිත ලබන්න පුළුවන්. අන බලන්න මහන්සි වෙල්ලා ලබාගත්තු ඒ දානය ඔහු පසේ බුදුරජන් වහන්සරි පූජ කළ එදා පසේ බුදුරජාණන් වහන්සේ ඔහුටයි ඒ බලාගෙනහිට පිරිසටයි අනුග්‍රහ පිණිස එරදියෙන්ම ගන්ධමාධන පරවතර වැඩලා එදා ඒ ගන්ධමාදන පරවතය වැඩහිට පන්සීයක් පසේ බුදුරජාණන් වහන්සේලාට තමන් වහන්සේගේ පාතරීං අ එක එක බත්කටකටගානෙ බෙදවා බෙදනකුටුන් වහන්ස ගානු භාවින් අර සියලු පසේ බුදුරජන් වහන්සලගේ පාතර පිරුණ. ඒ කෝම අර සිට නිව සිටපු මිනිස්සුන්ට දකින සැස්සවා ඒ දෙදකපු මිනිුසු මහත් වූ හයියෙන් සාධකාර දුන්නා ඒ සාධකාරය හපු සිටුවර හනවා ඒ කාන්තති මොය සද්‍යයහින්නේ බද්බැලියට මගේ ආහාරය දරාගන්නෙ බැරුව ඒකට වටයින පිරිසුන් ඉන්දා කරන ඇැති ගීලකෝකටත් බලගෙන්න්නේගළ පනිිවිඩිකරුව කියවවා විඩකරව බල ැවිල කියන වෙනත්මකතාව කණේ නෑස්වාමීනේ ද්බැලියය මෙන්න්න මහිමදයක් කරලා ඒ කහව සිටුවරයාට පුදුමයට පත්වුණ මිච්චර ධනේතින මමවත් නොකර පොදයක් මොහොමේ කළේ අවුරතුතුනක් මහන්සසිවිවෙලා ලබාගත්තු දේ දදුන්න එනම් මුහුළ පටු කෙනෙක් වෙන්න බෑ මොහගගේ මේ පිනත් සුළු පටුවෙන්න බෑ කියල හවනු දහදාහක් අරගෙන ගිහිල්ලා බදබැලට දීලා හොගිෙන මන් අනමෝදැන් කරන්න කිරවා. බත්බැලය සිටුවරට පින අනුමෝදන් කළලා ඒ සතුට පත්වෙච්ච සිටුවරයා පංහතුනි තමන්ටයිතිවෙලා තිබිච්ච ඒ සියලොධනයෙන් හරි අඩක් අර බත් බැලට දුන්නා. දුප්පතෙක් වෙලා හිපදිච්ච මේ බත්බැලයා අවසානෙදී සිටුවරයෙක් බවට පත් වෙලයි මරණයට පත් ව. දිවිය මනුස සැපසම්පත් පිඳලා ඔහු අපේ භාග්‍යවතුන් වහන්සගේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහෝම කුළුපග එක දායක නිවසකපදුුණා ඔහු පිළිස දෙ ගතු දවස් ඉඳලාම ඒ පවුලට අයිති හැම්මන්් කෙනෙක්ම අතිශීම පොහු සත්තු වනාා එහැම්ම කෙනෙකොට සැපෞදා කරලදන්ු නිසා උපන් වෙෙලා ඔහුට නම තැබෝ සුක කියලා සුක කුමාරයැකිල් නමතැබවා ාරිපුත මහරහතන් වහන්සේල්ළඟ අවරුදු හත්තක් වයිසේ වෙනකොට මහන වුණ සුකසාමනේරයන් මහන්සේ ලෙස නම් තැබවා දින හතක් සාරිපපුත මහරාතන් වහසෙත්තකවාසේ කල්ලා හත් දිනෙකට පස්සෙේදි පිඩපාති වැඩිය එදා පිඩ පාතිය වඩිනුකට ප්ඩිත සාමනීරයන් වහන්සේ වගේ මේ සුකසාමනේරැන් වහන්සේ දකිනවා කුඹරට ජල්ලය ආරර්ගෙනයන දයාලෝ නැවිල්ලගියපු කෝටු දිගෙහැල්ලා ඊතල අඩනේ ඊ වඩුවෝ මහා රෝක්ෂ ගස් පෙරලලා ඒවයින් කොටස්සරගෙන ගෘහබාන්්ඩ හදන වඩු මේ වදිහදැකලා උන්න්නහන්සේ හලා තහවුරු කරගන්නවා. හිතක් නැ ජලේ කැමැති කැමති තැන්වල් අරගෙනයන වනං හිතක් නැති මේලී කැමති කැමැති විදිර දිගෑදල ඒතල හදන වනං හිතක් නැති මේ ගස් කැමැති කැමැති විදියට නවල ගෘහබාන්්ඩ හදන වනං. යි මගේ හිත මටවුණු විදිට නමාගන්න බැරි කියේලා ඒම කමටහන කරගෙන සාරිපපුත්ත්‍ර මහරහතන් වහන්සේින් අවසර ලබාගෙන උන්වහන්සගේ කුටියටඇවිල්ලා භාාවනා කරන පටන්ගත්තා එදා උන්වහන්සේ භහාවනාවට සම වදිනකොටම ශක්ක්‍ර දෙවියන්ගේ පාන්්ඩු කම්බල ශෛලාසනය උනු උුණනා උන්වහන්සේ ආවරජනය කල්ලා බන්නකොට මේ සුකසාමනයරන් වහන්සේගේ වීරිය දැකලා වහාමචාතුව මහාරාජික දෙවියන්ටකිවා සුකසාමනයරන් වහන්සේ වැඩීන කුටියාවට එක ගහකින් කොලයක්වත් බිමට නොවැටෙන මට්ටමට නිහඬ කරවට කියලා. පක්ෂීන්ගේ හඬ ගහකින් බිමට වැටන කොලේක හඬඩ මෙ සියල්ල නිහඬ කල්ලා ඒ අවශ්‍ය පරිසරයහගල දුන්නා. දාන වෙලාව ප්‍රමාධවේ කියලා සූරදිව රාට සූරයාව නතර කරන්නකිව චන්ද්‍රදිව රාජට චන්දිරව නතර කරන්නකිවා. ශක්‍රදිවියොත් ඇැවිල්ලා. න් වහන්සේ න ්‍රහ්ි ත රක්ෂාවටහිටයා එදා භාගතුන් වහන්සේ මහාකරුණාවෙන් දකිනවා මේ සුක සාමනේරන් වහන්සගේ වීරිය බල්නව කොච්චර දුරට මේ ජීවිතේ මගඵල ලබන්න පළුවන්ද රහත්ඵලේ දක්වා මඹකප ලබන්න පුළවා හැබැයි අනාගමී පලට පත් පෙච්ಚ ගමක් සාරිපත් මුරුව දා නෙට්ිකාරගෙන උන්හන්සගේ කුටට බිනවා ඒ උන් වහන්සේ ගරහත් පලට බාධාවක් කිය දැනගත්තුು. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ භහාවනා කරන කුටි ඉදිරිපිට භාග්‍යතුන් වහන්සේ පළගක් පැඳගෙන වැඩ හිතිිය. මොද සාරිපුත් හාමුදුරු දානය අරගෙන උන්හන්සගේ කුටියට වඩින වෙලාවෙ තම උන්වහන්සේ අරහත්ඵල ලබන වෙලාව ඒකට බාධ වෙන නිසා තමයි භාගතු වහන්සේ කුටිඉදරී වැඩහිටිය. සුකසාමනයරැන් වහන්සේ අරහත්ඵල ලැබුවෙන් පසෙදී සාරිපපුත්ත මහරහතන් වහන්සිට ටිකරගෙන කොටට වඩිනකිවී බලන්ඩ ඒ උතුම් සාමනේරයන් වහන්සේ කොච්චර පින් හඳක්ද තමන්ගේ මාර්ග පලයට කීදනකුගින් අනුග්‍රහ ලැබුණට බලන් අපේ ශාසනය සමහර පිරිස් රහත්වෙනවා අක උදාහරණ කතාවක් තමයි දවසා එක හාමුදුරනම රහත්තන කොට හුරු පන්සි දිනනි කාවනනි මරන්න ගොඩක්ද දෙන්නේෙ දන්නනතාව කොු පන්සි දෙනෙක් මරන්නාව මේ හාමුදුරුව මේ හාමුදුර එක රාත්‍රරීක ටැපියක් කිල්ලවා ජීවිත දානීඉල්ලවා ඇප වෙන්නන් කියලා තමන්ගේ කහුල් දෙක කඩා ගත්තා. රහත් වුණ අරතවත් හාමුදුරු නමක් දවසක් උහන්සේෝ මරන්න කොටියෙක් අරගෙන කඳ උඩකට ගියා කොටියක් මුළු ශරීරයයේම කාගෙන කාගෙනනෙකොට තමයි උන්හන්සේරාත්තු වනි රහත්වෙන්න සමහර ආරණන්සල කොච්චර වීර වැඩුවද. එහෙම රහතන් වහන්සල රහත්්‍යච ශාසනය බලන්ඩකෝ. තමන් වහන්සේ රහත් බව ලබන කොට සක්‍රදිවියන් ගැනු ග්‍රහ ලැබුණන් අඩු ගණන ගහකින් බිම්මට වැටන කොල්ලේක හඬක්වත් බාධාවක් වුණේ නෑ. බාග්‍යෝතුන් වහසේ ගනු ග්‍රහහිලබව සක්‍රදිවියෙන් ගනුග්‍රහයිලැබ්වා මේ බුදු සාාසනයේ මහාශාවකෙන් වහන්සේ ගැනුග්‍රහහිලැබවා. තිවන් වු ත්තමන්මහසල්ලඟෙන් පවාානුග්‍රහ ලබන්ඩ මේ සුකසාමනයරන් වහන්සේට ඉත්තරම්ඌ පුුණ්‍යවන්ත ජීවිතයක් ලබන්න්න උන්න්නහන්සට මොකද විපාකදුුණු පින අරදා බද බැලිය වෙලා තමන් අවුරුදු තුනක් බැලමිහවරකං කරලා ලබාගත්තු ධානය පෝජාකරපයක ආනිසන්සේ අන්න බලන්ඩ ලැබිච්ච ජීවිතය සසරට පිහිට කදාගත්තුවක විපාකය අපේ පංවතුනුත් මේ ලැබිච්ච ජීවිතේ අන්න ඒවගේ පංවතුනි සසරට පිහිටක් කදාගණ්ඩ ලැබිච් අවස්ථාව සංසාරයට පිහිටක් කර ගණ්ඩ තව කෙනෙක් නිසා අපේ පිංවතුන් සසර තනතුර කදාගණ්ඩිපා අන්නේ පිහිට පිළිසරණ අපේ පිංවතුට හදාගණ්ඩ මේ බුදු සසුනකට ඔහොඳ මවස්ථාව බද්ධසන්නේ නිවැරදි ප්‍රතිඵලි අපේ පින්හොතුට ලබ්ඩ සංසාරයට පිහිටක් කදාගන්්ඩ මේ උතුම් ධර්මානු ශාසනාව උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනවා. ඔොඳ එහෙමනං අද දවසීමේ උතුම්මූ සදහම් දේශනාව මේ විදදියටට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට දේශනාව දායකත්වේ දරන්නේ ගම්පහ ඉම්ඹුල් ගොඩ පදිංචි ශ්‍රාම්මලත් ගු මහත්මයක් වන කුමාරි මාස්වෙලගෙදර නිමල් කරුණාර්තිලක ලක්මිණී කරුණාතිලක හශාන් කරුණාතිලක කොත්මලයේ මඩකුඹර පදිංචි බන්ඳුල බණ්ඩාර මාසලගෙදර ඇතුළු පින්වත් පිරිස විසින්. බලාපොරොත්තුව වෙනවා ඩිංගිරි අම්මා මෑනියන් වසර තුනකට පෙරමියගේ එතුමියටත් එවගේම වසර විසතුනකට පෙරමියගේ කිරිබණ්ඩා ජයසුරීපියාණන්ටත් බේබිනෝනා කළුතන්ත්‍රී මෑණියන්ටත් ඒවාගේම ඒබ්‍රහම් සිං්ඥෝපියානන්ට, ත්‍රම්බන්ඩා ගාමිනී බ්ඩාර ජෛතිලක බ්ඩාර කියන මෙින මේ පිහත් හැමදිනාටමත් මේ විලාවේදී පින් අනුමෝදන් කරනවයි. තිම මිය ගිය හැමදිනාටම මේ සියලුපින් අනුමෝදන් වේවා ඒහමදිනාගේම, සසරගමන සුවපත්පේවා ප්‍රාර්ථනී බෝද්ධිකින් උතුම් චතුරාර්ය සත්‍යයා ධර්මියාව බෝධ කරගනිත්වා ස්සාධෝ කිය අපි පිං අනමෝ දැන් කරමෝ. එවාගේම සුජීවත්තු සිටින ලක්මිණී කරුණාතිලක හෂාන් කරුණාතිලක කියනම දූ පුතුන්ටත් ඕුන් කරගෙනියන් ලබන සිලු කටයුතු රාජකාරය කටුතු සරප්‍රකාරම සාර්ථකමත් කරගන්නට තුනරුවන්ගේ ආශිරවාද බලය ලැවේවා කියල මේ වෙල්ලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම ඩිංගෙන මනිකේ මසල්ල ෙදර මැනිිකේ දයාරත්න කියන මේ සහෝදරියන් දෙදෙනටත් නිදුක් නිරෝගී සෝ පත්භාවේ ලැබේවා කියලා මේ වෙලාවේ ආශිුරුවාදය කරනවා. එවගේම තැමත් දැනට තම පදිංචිව සිටින ඊඩමේ මුල් පදිංචිකරුවන් වන සොබසිංහ රාලාහම ගුරු මතාවටත්. සුබසිංග නෝනා කියෙන මිනි මේපින්ං උතුන් දෙප්ලටිතාම සත් පුරුෂ දහසිං ඇත්තු පින් පෙත් අනමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තිංගේ හැමදිනාටමත් ඒ සියලුපින් අනුමෝදැන් වේවා සුජිීවත් සිරෙන හැමදිනාටමත් මේසීලු කුසල්ලනමෝදන් වේවා අවසානයේ ඔවුන්ටත් ඔබ අප හැමදිනාටමත් කිිටිම කාල්ලයකින් පහසුම ආකාරයෙන්. උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මීපින්න උතුම්. පාරමි ධර්මයක් මවීවායි සාධ සාධසාධು කියාපි පාර්ථනා කරගමුும் ආකාසට්ටහාජබුම්මට්ටහා දීවානාගාම හිද්දිිකා පුഞഞන්තങනුමෝදිත්್වා ചිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං ചිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ചිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං